සාදරෙන් පිළිගන්න ඕල සිවලු දෙනාම හැනවරත් රෙඩිය අවකාශයට අපි මීට කලින් එපිසෝඩ් දෙකක් ඕලට අරගෙන ආවා. ඒ එපිසෝඩ්ලින් අපි කතා කළේ මේ විදිහට බෝන් ඇඩ් කරගන්න විදිහ, ඒවගේම මේ වගේ ඩමි ඔබ්ජෙක්ට්ස් කොහොමද ඇඩ් කරගන්නේ හරියට කියන එක, සහ ඒ බෝන් සහ ඩමි ඔබ්ජෙක්ට් වලට අපේ මේ රික් කරන එක්ස්කැවේටගේ කොටස් එකිනෙකට සම්බන්ධ කරලා ඒවා රික් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද එපිසෝඩ් එකකින් අපි බලමු අපි මේ රික් කරගත්ත කොටස් අපේ ඇනිමේෂන් එක පහසුවෙන් කරගන්න විදිහට කන්ට්‍රෝලර්ස් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා මම හෙල්පර්ස් වල මැනිපුලේටර්ස් වල ස්ලයිඩ් කියන එක අරගෙන මෙහෙම පැත්තකින් ස්ලයිඩ් එකක් ඇඳ ගන්නවා. ඒ ස්ලයිඩ් එකේ පැරාමීටර්ස් යටතේ මෙතන ලේබල් වල අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මෙතන මිනිමම් සහ මැක්සිමම් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි කන්ට්‍රෝල් කරන්නේ අඩුම කොතන අගේද කියලා මෙතනින් දෙන්න පුළුවන් කොපමණ අගේද කියන එක. මැක්සිමම් වලින් උපරිම අගේ දෙන්න පුළුවන්. ඒ දෙක අතර පරතරය උපරිම අගේ මෙතන වැලියු වලින් පෙන්නනවා. x සහ y පොසිෂන් වලින් අපිට පුළුවන් අපේ මේ ස්ලයිඩ් එක තියෙන තැන හදාගන්න. width එකෙන් අපිට පුළුවන් මේ ස්ලයිඩ් එකේ පළල අපිට කැමති සයිස් එකකට හදාගන්න. මම ඉස්සෙල්ලාම සිරස් අක්ෂය ඔස්සේ අපේ මේ arms ටික චලනය වෙන අගේ වෙතින් දෙන්න යන්නේ අපේ මේ ස්ලයිඩ් එකට. ඒකට මම කරන්නේ මේ ඩමි ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා වය පැරමීටර්ස් වල ට්‍රාන්ස්ෆෝම් පොසිෂන් ඉසෙට් පොසිෂන් කියන එක දීලා මම මේ අපේ ස්ලයිඩ් එක උඩට ගිහින් ක්ලික් කරලා එන පොප්අප් මෙනු එකේ ඔබ්ජෙක්ට් වැලියු කියන එක දෙනවා. ඊට පස්සේ න පැරමීටර් වයරින් කියන මේ වින්ඩෝ එකේ මෙතන ස්ලයිඩ් එක පෙන්නනවා. මෙතන අපේ ඩමි ඔබ්ජෙක්ට් එක තියෙනවා. එතකොට ස්ලයිඩ් එකෙන් තමයි ඩමි ඔබ්ජෙක්ට් එක කන්ට්‍රෝල් වෙන්නේ. කියන්නේ මේ පැත්ත ඉඳලා මේ පැත්තට තමයි සම්බන්ධතාවය ඇති වෙන්නේ. එහෙනම් මම මේක වන් වේ කනෙක්ෂන් එකක් විදිහට මේ ඊතලේ සිලෙක්ට් කරලා මෙතන කනෙක්ට් එකෙන් ඒ දෙක එකිනෙකට සම්බන්ධ කරගන්නවා. අපි ස්ලයිඩ් එක මේ විදිහට එහෙට මෙහෙට කරන්න හැදුවට එතන කිසිම දෙයක් වෙන්නේ නැහැ වලට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන ටූල් බාර් එකේ සිලෙක්ට් ඇන් මැනිපියුලේට් කියන ටූල් එක ඔන් කරගන්න ඕනේ. දැන් අපිට පුළුවන් අපේ මේ ස්ලයිඩ් එක එහෙට මෙහෙට කරලා අපේ මේ arms සිරස් අක්ෂය ඔස්සේ චලනය වෙන ඒ කන්ට්‍රෝල් එක හදාගන්න. මෙතන අඩුමගේ බිඳුවයි කියලා තියෙන්නේ. එතන මැක්සිමම් අගේ 100යි. එතකොට බිඳුවේ ඉඳලා 100ට යනකම් එයාගේ චලන පරාසය සිද්ධ කර ගන්නවා. මම මෙතන අඩුමගේ 65ක් කියලා දෙනවා. මැක්සිමම් අගේ 500ක් කියලා දෙනවා. දැන් අපි ස්ලයිඩ් එකේ හිටම එක කරොත් අපිට බලා ගන්න පුළුවන් අපි ස්ලයිඩ් එක මිනිමම් අගේ 65යි මැක්සිමම් අගේ 500යි. ඒ අතර එයා සිරස් අක්ෂයේ එයාගේ චලනය සිද්ධ කර ගන්නවා. මම ඒ විදිහටම අපේ මේ arms වලට සිරස් අක්ෂයේ ඔස්සේ චලනය වෙන්න ඕන කන්ට්‍රෝල් එක හදා ගන්නවා. ඩමි ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා වය පැරමීටර්ස් ට්‍රාන්ස්ෆෝම් පොසිෂන් වය පොසිෂන් කියන එක දීලා ස්ලයිඩ් එක උඩ ක්ලික් කරලා ඔබ්ජෙක්ට් වැලියු කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් කලින් වගේම සම්බන්ධතාවය ඇති වෙන්න ඕන දිශාව පෙන්නලා මෙතනින් ඒ දෙන්නව එකිනෙකට සම්බන්ධ කර ගන්නවා. මෙතන මිනිමම් මගේ ඍණ 850ක් කියලා දෙනවා. මැක්සිමම් මගේ ඍණ 237ක් කියලා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ස්ලයිඩ් එකේ එමෙට කරලා බලා ගන්න අපේ කන්ට්‍රෝල් එක
හරියට වැඩ කරන විදිය. නමුත් මට ඕනේ මේක අනිත් පැත්තට සිද්ධ වෙන්න. ඒ කියන්නේ අපේ ස්ලයිඩ් එක වම් පැත්තේ ඉඳලා මෙහෙම දකුණු පැත්තට යනකොට තිරස් අක්ෂය ඔස්සේ අපේ මේ ස්ටික් එක දිග හැරෙන්න ඕනේ. ඒකට මම කරන්නේ අපේ මේ පැරාමීටර් වයරින් වල වැලියු කියනගේ මෙතනින් මම රින කරලා නැවත අප්ඩේට් කරගන්නවා. මිනිමම් මගේ මං ධන 237ක් කියලා දෙනවා. මැක්සිමම් මගේ 850ක් කියලා දෙනවා. දැන් අපි ස්ලයිඩ් එක දකුණු පැත්තට ගෙනිච්ච ඒ මම හිතපු විදිහට මට ඕන පැත්තට අපේ කන්ට්‍රෝල් එක සිද්ධ වෙනවා. මං විශ්වාස කරනවා දැන් ඔයාලට හොඳ අදහසක් එන්න ඇති කියලා. අපි මේ විදිහට රික් කරගත්ත කොටස් මේ වගේ කන්ට්‍රෝල්ස් වලට සම්බන්ධ කරගෙන අපේ ඇනිමේෂන් එක පහසුවෙන් සිද්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඔයාලට පුළුවන් උත්සාහ කරලා බලන්න අපේ එක්ස්කේවේටර් එකේ බකට් එක මේ වගේ ස්ලයිඩ් එකක් අරගෙන ඒකට සම්බන්ධ කරලා රොටේට් කරගන්න විදිහට හදාගන්නේ කොහොමද කියලා. තව මේ වගේම අලුත් එපිසෝඩ් එකකින් ඔයාලම හම්බෙනකන් අදට ගිහිල්ලා තවමත් ඔය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මක් සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එකත් ඔන් කරලා තියාගන්න. තව මේ වගේම අලුත් එපිසෝඩ් එකකින් ඔයාලව හම්බෙනකන් අදට ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්.